අද අපි මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවන්නට තීරණය කළේ විදේශ සේවක ජනතාව රැවටීමට ලක් කරමින් ඩොලර් ලබා ගැනීමේ මෙහෙයුමක් නිෂ්ඵල මෙහෙයුමක් අමාත්‍යතුමා විසින් දියත් කරලා තියෙන බව අපිට එතුමාගේ කතාවෙන් පේනවා. අලුතෙන් පත්වලා ඉන්න අපේ මනුෂ්‍ය නානායක්කාරාම එතුමා තමයි මේක ප්‍රචාරය කළේ. ඩොලර් ලක්ෂයක් ලංකාවට එවනවා නම් වසරකට ඩොලර් ලක්ෂයක් ලංකාවට එවනවා නම් බදු රහිත වාහනයක් ගෙන්වලා දෙන්න පුළුවන් කියලා සඳහන් කළා. ඒකම සඳහන් කළා ගෙයක් දොරක් ඉඩමක් ගන්න පුළුවන් 50,000ක් එවනවා නම් ඩොලර් 50,000ක් වසරකට කියලා. ඉතින් මේ වගේ විශාල පඩියක් ගන්න කෙනෙක් බොහොම අමාරුවෙන් හොයාගන්න. ඩොලර් ලක්ෂයක් අවුරුද්දකට පඩි ගන්න කෙනෙක් ශ්‍රී ලාංකිකයින් අතර ඉන්නවද නැද්ද කියලා මට තේරෙන්නේ නැහැ. මොකද ඒ තරම් විශාල මුදලක් ඒක. ඒ නිසා මේක කවදාවත් නොකරන දෙයක්. මේ කවදාවත් මේ කාර් එක අපේ කිසි කෙනෙකුට ලැබෙන්නේ නැහැ. මීට කලිනුත් මෙහෙම වාහන ගෙන්වීමේ අවස්ථාව අපිට දීලා තිබුණා. ඒ සිරිමාව බණ්ඩාරනායක මැතිණියා අගමැතිණියා කාලේ. හැබැයි මෙහෙම නෙමෙයි. එයා එවලා තියෙන මුදලට සරිලන විදිහට තමයි වාහනේ තීරණය කළේ. එහෙමයි කරෙන්න ඕන. නමුත් ඉතින් මෙහෙම මේ විදිහ අසාර්ථක යෝජනාවක් ඉදිරිපත් කිරීමේ තේරුම මොකක්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි කළ යුතුව තිබෙන්නේ මුදල් ගෙන්වා ගැනීමට ඩොලර් ගෙන්වා ගැනීමට කළ යුතුව තිබෙන්නේ මේක නෙවෙයි. ඒ මිනිසුන්ගේ අඩුපාඩුකම් සකසන්න ඕන. අපි අවුරුදු ගණනාවක ඉඳලා ඒ මිනිසුන්ට විශ්‍රාම වැටුපක් ඉල්ලුවා. විශ්‍රාම වැටුප 2011 පාර්ලිමේන්තුවට ගෙනාවා. මේ තියන්නේ පරත 11 ගෙනාවා. මුදල් අනුමත කළා, පාස් කළා, සියල්ල කළා. නමුත් මේක අතහැරියා. ඊට පස්සේ 2020 මේක ගෙනාවා. ගෙනල්ලා පාර්ලිමේන්තුවේ සම්මත කළා, මුදල් අනුමත කළා, අතහැරියා. ඕගොල්ලෝ දන්නවා මේ මැදපෙරදිග සහ අනිකුත් රටවල සේවය කරන බොහෝ දෙනෙක් විශේෂයෙන්ම මැදපෙරදිග ඉත අඩු පඩියකට යන්නේ. හැබැයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. මැදපෙරදිග විතරක් ඉන්නවා 114කට ආසන්න පිරිසක්. මේ මිනිස්සු තමයි මේ විදේශ විනිමය උල්පත හදලා දීලා තියෙන්නේ. මේ උල්පත ලබා ගන්න නම් ඒ මිනිසුන්ට මිනිසුන් විදියට සලකන්න ඕන. කොරෝනා කාලේදී අන්තිම පහක් විදියට සැලකුවේ මැදපෙරදිග සේවකයින්ට. ඒ නිසා මිනිස්සු කලකිරලා ඉන්නේ. ඉතින් ඒ මිනිස්සු බලනවා තමන්ගේ සල්ලි වලට කීයක් හරි වැඩිපුර ලබා ගන්න. ඒ නිසා තමයි මේ හවාලි සහ උන්ඩියල් ක්‍රමයට මේ මුදල් එවන්නේ. මේක අදයේ සිට නෙමෙයි, බොහෝ කලක සිට ආවා. නමුත් දැන් මේක 150කට වැඩි පිරිසක් මේ විදිහට මුදල් එවනවා. ඇත්තටම මේක වැරදි තමයි. නමුත් ඒ මිනිසුන්ගේ වාසියට ඒ මිනිසු කරන්නේ වෙන මොකුත් ඉඳ නෙමෙයි. රජය මේ මිනිස්සු ගැන කිසිම සැලකිල්ලක් නොදක්වන නිසා. ඒ නිසා වේලාසනීම කරන්න ඕන. මේ වගේ දේවල් මිනිසුන්ට ලබා දෙන්න ඕන. ගියක් දැන් LRC එකේ ඉඩම් තියෙනවා හැමතැනම. LRC එකෙන් ඉඩම් කෑල්ලක් දෙන්න පුළුවන් මේ මිනිස්සු සල්ලි එවන ප්‍රමාණය බලලා. ඒ විදිහට යම් වැඩසටහන් හදන්න ඕන. ඒ මිනිසුන්ට ගැළපෙන පරිදි ඒ මිනිසුන්ට ඒ මුදලින් මුදල් එවලා ඒ මිනිසුන්ට ලබා ගන්න පුළුවන් පරිදි. නිකම් මේ බොරු දේවල් යෝජනා කරන එකේ තේරුමක් නැහැ. මම හිතන්නේ ඔය අමතිතුමා මීට කලිනුත් ඔය අමාත්‍යාංශයේ උපඅමතිවරයා වෙලා හිටියා. ඒ නිසා එතුමා බොහෝ දේවල් දන්නවා ඇති. ඉතින් මේ සියලු කාරණාවලට මූලික හේතුව තමයි රජය, මැදපෙරදිග සේවකයා සහ විදේශ සේවකයා අතහැරලා කටයුතු කරන එක. මෙච්චර කාලෙට කිසිම දෙයක් ඒ මිනිස්සු වෙනුවෙන් නොකළ එක. ඒක තමයි ප්‍රශ්නේ. දැන්වත් මේ වැඩේ පටන් ගන්න. දැන්වත් කියන්න මේ මිනිසුන්ට මේ දේවල් ලබා ගන්න පුළුවන් දේවල් දෙනවා කියලා. මේ ලබා ගන්න බැරි දේවල් ගැන කතා කරන්න වැඩක් නැහැ. අනිත් එක තමයි ඩොලරයට වැඩිපුර මුදලක් ගෙවන්න කියලා අවුරුදු 19ක් තිස්සේ අපි කියනවා. දිරිගැන්වීමක් හැටියට. නමුත් මේ තාක් කල් කිසිම දෙයක් කළේ නැහැ. එහෙම කළා නම් කළු කඩය නිර්වින්දනය කරන්න තිබුණා. එහෙම කළේ නැහැ. ඒ නිසා තමයි අද ආණ්ඩුවත් කළු කඩෙන් සල්ලි ගන්න තත්ත්වයට තමයි පත් වෙලා තියෙන්නේ. ඉතින් අද මේ ඊයේ පෙරේද වෙනකම්ම අදත් සමහර විටෙම වෙන්න ඇති. ඩොලර් එක අරගෙන ආපු ඩොලර් අපේ අය ගිහිල්ලා ලබා ගන්නේ රුපියල් 405ට. ඩොලර් එකේ වටිනාකම ආණ්ඩුව ගෙවන්නේ 365යි. 405ට ලබා ගන්නවා. ඉතින් 405ට ලබා ගන්න පුළුවන්කම තියෙද්දි 365ට කවුද දෙන්නේ? ඒ නිසා මේ පිළිබඳව යමක් කරන්න බලන්න. මේ පිළිබඳව තමයි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. මේ මිනිසුන්ට
උන්ඩියල් පැත්තට යන්නේ නැතුව අපේ පැත්තට හරවගන්න පුළුවන් විදිහේ මුදලක් ගෙවන්න. ඉස්සෙල්ලම ඒ වැඩේ කරන්න. එතකොට මේ ප්‍රශ්නේ අපිට निराකරණය කරගන්න පුළුවන්. හැබැයි මැද පෙරදිග සියලු ශ්‍රමිකයින්ගේ සල්ලි ගෙන්නලා දෙන්න අපිට පුළුවන්. අපිට කතා කරන්න පුළුවන්. මැදිහත් වෙන්න පුළුවන්. හැබැයි අපේ ඉල්ලීම් ඉදිරිපත් කරන ඒවා ඒවට කන් දෙන්න, ඒවා ලබා දෙන්න, මේ මිනිස්සු වෙනුවෙන් සේවයක් කරන්න මෙච්චර කාල කිසිම දෙයක් කළේ නැහැ. මේ මිනිස්සු රට යන්නේ තමන්ගේ සල්ලි වලින්. සත පහක වියදමක් නැහැ රජයට. රජයට සත පහක වියදමක් නැහැ. මේ මිනිස්සු යනකොටත් රක්ෂණය කියලා වංචාවකට රුපියල් දසදහස් ගණනක් දීලා යන්නේ. ඒ රක්ෂණය ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? ඉතින් මේ විදිහේ වැරදි වැඩ, අසාධාරණ වැඩ දිගින් දිගටම මේ මිනිසුන්ට සිද්ධ වුණා. දැන් මට මතකයි කොරෝනා කාලේ ඒක ඇමතිවරේ කිව්වා ලංකාවට එන්නේ කුවේට් වල ඉඳලා බෝම්බ කියලා. එහෙම කියපු නිසාම මිනිස්සු ඉතාම කලකිරුණා. කුවේට් වල ඉඳලා එන එක්කෙනෙක්ගෙන් ඩොලර් 450ක් අය කළා. ඩොලර් 450ක් කියන්නේ ඒ මිනිස්සයා මාස 4ක 5ක සල්ලි. ඉතින් මේ විදිහේ දේවල් ආණ්ඩුව කරපුවම ඒ මිනිස්සු ආණ්ඩුවට සල්ලි එවන්නේ නැහැ. ඒ මිනිස්සු බලන්නේ තමන්ගේ වාසිය. ඒ නිසා අපි කාරණකෝ ඉල්ලා තින්නවා අමතිතුමාගෙන් අපිත් එක්ක සාකච්ඡා කරන්න. සාකච්ඡා කළා නොදන්න දේවල් දැනගන්න. දැනගෙන ඒ අනුව කටයුතු කරන්න ඩොලර් ලබා දෙන්න අපිට පුළුවන්. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඒ ඩොලර් ලබා දෙන්න පුළුවන් අපිත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරලා කරන්න. අපිට දේශපාලන පක්ෂයක් නැහැ. අපි කියන්නේ මේ රට ගොඩනගන්න නම් ඔක්කොම එකතු වෙලා කටයුතු කරන්න ඕන. ඒ නිසා අපි කැමති උදව් කරන්න. හැබැයි ඒ උදව් කරනකොට බොහොම මේ මිනිසුන්ට පිහිටක් වෙන ආකාරයට කටයුතු කරන්නට ඕන.